ඉපෝ වන්දුව එත්තේ අද අපි කතා කරමු තොරතුරු හා සංනිවේදන තාක්ෂණයේ යෙදවුම් පිළිබඳව. දත්ත පිළිවෙලකට සකස් කිරීමෙන් තොරතුරු ලබා ගන්නා බවත් එම තොරතුරු අපට තීරණ ගැනීමට උදව් වන බවත් අපි දැන් දන්නවා. එතකොට මේ අපි මේ තොරතුරු වෙනත් අයෙකු සමග හුවමාරු කරගන්න එකට අපි කියනවා තොරතුරු සංනිවේදනය කියලා. ඇත අතීතයේ පටන්ම මිනිසා දත්ත සකස් කර තොරතුරු ලබා ගැනීමටත් හුවමාරු කර ගැනීමටත් බොහෝ දුෂ්කෘතාවලට මුහුණ දුන්නා. අද වන විට තාක්ෂණයේ දියුණුවත් සමග මේ තොරතුරු සකස් කර ගැනීම හා හුවමාරු කර ගැනීම ඉතා පහසු කටයුත්තක් වෙලා තියෙනවා. දත්ත සකස් කර තොරතුරු බවට පත් කිරීමටත් ඒවා හුවමාරු කර ගැනීමටත් තාක්ෂණය විධාකාරයෙන් යොදා ගන්නවා. මේකට අපි කියනවා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය කියලා. අපි ඊළඟට බලමු තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයේ යෙදවුම් පිළිබඳව. අද වන විට තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයේ යොදා නොගන්නා කෙනෙක් යොදා නොගන්නා ස්ථානයක් නොමැති තරම්. ශ්‍රේෂ්ඨ රැසක තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය යොදා ගන්න මොනවද? ඊ රාජ්‍ය කර්මාන්ත කටයුතු, ව්‍යාපාර, විනෝදාස්වාදය, ගමනාගමනය, කෘෂිකර්මාන්තය, සෞඛ්‍ය, අධ්‍යාපනය කියන සෑම ශ්‍රේෂ්ත්‍රයකටම මේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය අද වන විට යොදා ගන්නවා. අපි බලමු ඊ රාජ්‍ය කටයුතු සඳහා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය යොදාගන්නේ කොහොමද කියලා. රජයක් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය යොදා ගනිමින් තම රටෙහි පුරවැසියන් සමාගම් රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධාන සහ වෙනත් රටවල රාජ්‍යයන් සමග සම්බන්ධතා පැවැත්වීම ඊ රාජ්‍ය ලෙස හඳුන්වන. එතකොට මේ රජය විවිධ ශ්‍රේෂ්ඨ සමග සම්බන්ධ වෙන ආකාර කිහිපයක් තියෙනවා. රජයේ පුරවැසියන් සමග සම්බන්ධ වෙන අවස්ථා තියෙනවා මේ ඊ රාජ්‍ය යෙදවීම් සම්බන්ධයේදී. රාජ්‍ය ආයතනවල නාමාවලී, රාජ්‍ය ආයතන බිල්පත් ගෙවීම් සේවා, වාහන බලපත්‍ර අලුත් කිරීම්, රාජ්‍ය තොරතුරු කේන්ද්‍රයේ සේවා, ආණ්ඩු ක්‍රම විවස්ථාව, නීති පද්ධතිය, ශ්‍රී ලංකා සිටිය. එතකොට විනත් රාජ්‍ය සමග කොහොමද කටයුතු කරන්නේ? තානාපති කාර්යාල සහ වීසා පහසුකම් විස්තර, රජයේ නීති රීති, සංචාරකීන් සඳහා සහය වීම, ශ්‍රී ලංකා රේගු විස්තර, ශ්‍රී ලංකාවේ සුන්දර ස්ථාන, ශ්‍රී ලංකා සිටියම. එතකොට රජය කොහොමද ව්‍යාපාර කටයුතු කරන්නේ මේ ඊ රාජ්‍ය යෙදවුම හරහා? මුදල් ගෙවීම්, බැංකු තොරතුරු, ව්‍යාපාර ලියාපදිංචිය, ව්‍යාපාර සහායෝජනය, වාණිජ සංවිධාන තොරතුරු. සේවකයන්ට කොහොමද මේ ඊ රාජ්‍ය කටයුතු බලපාන්නේ? ආකෘති පත්‍ර, ගැසට්, චක්‍රලේඛ, රාජ්‍ය සේවකයන් සඳහා ණය පහසුකම් පිළිබඳ විස්තර. අධ්‍යාපන ක්ෂේත්‍රය සඳහා කොහොමද මේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය බලපාන්නේ? අද වන විට පහසු ස්ථානයක සිට පහසු ආකාරයෙන් අධ්‍යාපනය ලැබීමේ පහසුව මේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය නිසා අපිට ලැබිලා තියෙන වාසිය. අපිට පන්ති කාමරයේදී කොහොමද මේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය උපකාරී වෙන්නේ? පරිගණක ආශ්‍රිත සමර්පණ යොදා ගන්න පුළුවන්. පරීක්ෂණ සහිත වීඩියෝ දර්ශන පෙන්වන්න පුළුවන්. විවිධ නිර්මාණ සිදු කරන්න පුළුවන්. පරිගණකය හරහා මුද්‍රණ කටයුතු සිදු කරන්න පුළුවන්. අධ්‍යාපනික ක්‍රීඩා, CD, ROM සහ PEN ආදී මාධ්‍ය මගින් තොරතුරු අධ්‍යයනය කරන්න පුළුවන්. අධ්‍යාපනය ඔස්සේ තොරතුරු රැස් කරගන්න, අන්තර්ජාලය ඔස්සේ තොරතුරු රැස් කරගන්න පුළුවන්. ඕනෑම තැනක ඕනෑම වෙලාවකදී අපිට අධ්‍යාපනය ලබන්න පුළුවන්. එතකොට අපිට ඒ සඳහා අන්තර්ජාලයේ
විවිධ වෙබ් අඩවි උපකාරී වෙනවා. ඉගැන්වීම සඳහා ගුරුවරයාට ආධාරකයක් නිසා මේ තාක්ෂණය අපිට ප්‍රයෝජනවත් වෙනවා. එතනදී අපිට විස්තර කර දීමට අපහසු පාඩා ඡායාරූප රූප සටහන් සහ සජීවීකරණ සහ වීඩියෝ දර්ශන මගින් පෙන්වන්න පුළුවන්. ඉලෙක්ට්‍රොනික සමර්පණ යොදා ගන්න පුළුවන්. පාඩම් සටහන් පරිගණකය හරහා පෙන්වන්න පුළුවන්. අන්තර්ජාලය මගින් කරුණු තොරතුරු ලබා දෙන්නත් පුළුවන්. ඊළඟට ගෙනුම් කළමනාකරණය සඳහාත් මේ තොරතුරු හා සංනිවේදන තාක්ෂණය උපකාරී වෙනවා. ඒක ගුරුවරුන්ට ශිෂ්‍යයන්ට සහ පරිපාලනයට කියන අංශ කිහිපයකටම මේ ගෙනුම් කළමනාකරණ පද්ධති උපකාරී වෙනවා. එතනදී ශිෂ්‍ය තොරතුරු, ගුරු තොරතුරු, ඇගයීම්, ප්‍රශ්න පත්‍ර, ෆෝම, පරිපාලන සැලසුම්, ක්‍රියාකාරකම්, පාසල් උපකරණ, පාඨමාලා, සටහන්, පැවරුම්, අධීක්ෂණ ආදී සේවාවන් ගොඩක් තියෙනවා. ලබා ගන්න අපිට පුළුවන්. ඒ වගේම සැමට උසස් අධ්‍යාපනය ළඟා කර ගැනීමේ හැකියාව මේ තාක්ෂණය නිසා ලැබිලා තියෙනවා. එතකොට ඕනෑම රටක සිට තමන් කැමති ආකාරයේ අධ්‍යාපන ආයතනයකින් කැමති ආචාර්යවරයෙක්ගෙන් අපිට අඩු වියදමකින් උසස් අධ්‍යාපනය හදාරන්න පුළුවන්. මේකට අපි කියනවා මාර්ගස්ථ දුරස්ථ අධ්‍යාපනය කියලා. මොනවද මේ දුරස්ථ අධ්‍යාපනයේ තියෙන ගති ලක්ෂණ? දෛනික කාලසටහනක් නැහැ. පහසු ස්ථානයක සිට හදාරන්න පුළුවන්. පාඨමාලා ලියාපදිංචියේදී ලබා දෙන අංකිත පුස්තකාල සම්බන්ධතාවය තියෙනවා. මාර්ගගත පැවරුම් හා ප්‍රශ්නාවලී තමයි මේකෙදි තියෙන්නේ. මාර්ගගත ගුරුවරයෙකු හා සම්බන්ධ වීමේ පහසුකම තියෙනවා. උපදේශන සේවා හා පහසුකම් ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඊළඟට අපි බලමු සෞඛ්‍ය ක්ෂේත්‍රය සඳහා කොහොමද මේ තොරතුරු හා සංනිවේදන තාක්ෂණය බලපාන්නේ කියලා. අද වන විට මේ නවීන තාක්ෂණයෙන් යුත් උපකරණ රාශිය සෞඛ්‍ය ක්ෂේත්‍රයට ලැබිලා තියෙනවා. මේ හරහා රෝගය උස්සන්න වෙන්න පෙර රෝගය හඳුනාගෙන සුදුසු ප්‍රතිකාර සඳහා යොමු වීමේ හැකියාවක් තියෙනවා. එතකොට මොනවද මේ නවීන තාක්ෂණයෙන් යුත් උපකරණ මොනවද? පරිගණකගත ආක්ෂක ශරීර ස්තර එක්ස්රේ යන්ත්‍රය, චුම්බක අනුනාද මූර්තන යන්ත්‍රය, විද්‍යුත් තන්තු රේඛීය යන්ත්‍රය, හෘද රෝග තිරගැන්වීමේ යන්ත්‍රය, විද්‍යුත් නිකර්පර රේඛන යන්ත්‍රය, රුධිරයේ සීනි මට්ටම පරීක්ෂා කිරීමේ උපකරණ, රුධිර පීඩන මනින යන්ත්‍රය. එතකොට දුරස්ථ සෞඛ්‍ය රැකවරණය කියන දේත් තියෙනවා. එතනදී තොරතුරු හා සංනිවේදන තාක්ෂණය යොදා ගනිමින් රෝහලින් පිටත ස්ථානයක සිට රෝගියෙකු නිරීක්ෂණය කිරීමට හෝ රෝගිය අසල සිටින සෞඛ්‍ය සේවකයෙකුගෙන් හෝ වෛද්‍යවරයෙක් මගින් ප්‍රතිකාර කිරීම දුරස්ථ සෞඛ්‍ය රැකවරණය කියලා හඳුන්වනවා. මෙතනදී දුරස්ථ සෞඛ්‍ය ඕටෙන් කරන්න පුළුවන්, නිවසේ සිට අධීක්ෂණය කරන්න පුළුවන්, උපදෙස් ලබා ගන්න පුළුවන්, දුරස්ථ ශල්‍යකර්ම, දුරස්ථ පුහුණු කිරීම කියන දේවල් තියෙනවා. අපි ඊළඟට බලමු කුෂ ක්ෂේත්‍රයට කොහොමද මේ තොරතුරු හා සංනිවේදන තාක්ෂණය බලපාන්නේ කියලා. එතනදී බොහෝ නවීන තාක්ෂණයෙන් යුත් උපකරණ මේ වන විට කෘෂිකාර්මික ක්ෂේත්‍රයට හඳුන්වලා දීලා තියෙනවා. දියුණු වෙන රටවල් මෙන්ම දියුණු වෙමින් පවතින රටවල් වලද මේ යන්ත්‍ර සූත්‍ර භාවිතයට ගන්නවා. කාලගෙන මිනුම් යන්ත්‍රය, ස්වයංක්‍රීය කුරුමිනි පාලන යන්ත්‍රය, වගබිමෙහි තත්ත්වය මනින යන්ත්‍රය, ස්වයංක්‍රීය ජල සැපයුම, ස්වයංක්‍රීය වල් පැලීවත්කරණය, රොබෝතාක්ෂණයෙන් පැලසිටුවීම, රොබෝතාක්ෂණයෙන් අස්වනු නෙලීම, හරිතාගාර ව්‍යාපෘති ආදිය අද වෙන විට දකින්න තියෙනවා.
සත්ව ගොවිපල සඳහා කොහොමද මේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය යොදාගන්නේ කියලා අපි බලමු. ගුවන්විදුලි සංඥාම හැඳුනුම් උපකරණ, තත්ත්ව පාලනය කිරීම, ආරක්ෂාව සඳහා යොදාගන්නා උපකරණ, ගොවිපල කර්මණාකරණය ආදී දේවල් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය හරහා සිදු කර ගන්නවා. එතනදී හොර සතුරන්ගෙන් වන උපද්‍රව වැළැක්වීමට CCTV වැනි උපකරණ භාවිතා කරනවා. ඊට පස්සේ ගොවිපල කර්මණාකරණය සඳහා ගොවිපල පිළිබඳ වාර්තා ලබා ගන්න, ලාභාලාභකරණය කරන්න ඇතුළු සියලුම තොරතුරු ගබඩා කිරීමේ හැකියාවක් තියෙනවා පරිගණක හරහා. ඒ වගේම සත්ත්ව සංඛ්‍යාව බලන්න, සතුන්ගේ සෞඛ්‍ය තත්ත්වය බලන්න ආදී ඕනෑම දේයක් මේ හරහා සිද්ධ කරගන්න පුළුවන්. ඊළඟට අපි බලමු ධීවර කර්මාන්තයේදී කොහොමද තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය බලපාන්නේ කියලා. තීව්‍ර කර්මාන්තයේදී යොදාගනු ලබන මෙම සංවේදක උපකරණ මසුන් සිටින ප්‍රදේශ හඳුනා ගැනීමෙන් අනතුරුව එම තොරතුරු සන්නිවේදන තාක්ෂණ ක්‍රම භාවිතයෙන් ධීව්‍ර යාත්‍රාවලට ඇති පරිගණක වෙත ලබා දෙන්න පුළුවන්. අපි ඊළඟට බලමු ව්‍යාපාර ක්ෂේත්‍රය සඳහා කොහොමද මේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය බලපාන්නේ කියලා. ඉතා උසස් තත්ත්වයේ නිෂ්පාදන බිහි කිරීමටත්, විනිශ්‍රමය අවම ලෙස යොදා ගනිමින් වියදම අඩු කර ගැනීමටත්, කර්මාන්ත හා ව්‍යාපාර සඳහා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය යොදා ගන්න පුළුවන්. මෙමගින් උසස් තත්ත්වයෙන් යුතු නිෂ්පාදන අඩු මිලකට ලබා ගැනීමට හැකියාව තියෙනවා. ඒ වගේම ව්‍යාපාර සඳහා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය යොදා ගන්නකොට ඒ සඳහා තීරණ ගැනීමේ පහසුව සඳහා වීඩියෝ සම්මන්ත්‍රණ ආදිය පවත්වනවා. සේවකයන් පැමිණීම ආදී තොරතුරු පිරික්සන්න විවිධ උපකරණ භාවිතා කරනවා. තව ඊ බැංකු පද්ධති ව්‍යාපාර ක්ෂේත්‍රයේ කටයුතු සඳහා බොහෝ ප්‍රයෝජනවත් වෙනවා. ඒකෙදි ස්වයංක්‍රීය ටේලර් යන්ත්‍රය, අන්තර්ජාලය හා සම්බන්ධ වී කරන්න පුළුවන් ගනුදෙනු තියෙනවා. දුරකථනයෙන්ම බිල්පත් ගෙවීම, බැංකුවට මුදල් හුවමාරු කිරීම, ගිණුම් පරීක්ෂා කිරීම ආදිය සිදු කරගන්න පුළුවන්. ඒ වගේම මාර්ගගත සාප්පු සවාරි මේ කාලය වනට බොහෝ ප්‍රසිද්ධ කාරණයක්. ඕනෑම රටක අන්තර්ජාලයේ ඇති වෙළඳායතනයක් තෝරාගෙන අපිට පුළුවන් භාණ්ඩ ඇණවුම් කරන්න. එතකොට පැය 24 තුළ ඕනෑම කාලයකදී මෙම මාර්ගගත සාප්පු විවෘතයි. පහසු ස්ථානයක සිට භාණ්ඩ නිරීක්ෂණය කරලා අපිට පුළුවන් නිරීක්ෂණය කරලා ඇණවුම් කරන්න. හරකාට්පත් මගින් මුදල් ගෙවීමේ පහසුව තියෙනවා. භාණ්ඩ හෝ සේවා නිවසටම ගෙන්වා ගැනීමේ පහසුව තියෙනවා. ඒ නිසා ගමන් විඩාව සහ කාලය කියන දෙකම ඉතුරු කරගන්න අපිට පුළුවන්. ඊළඟට අපි බලමු ගමනාගමනය සඳහා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය යොදා ගන්න කොහොමද කියලා. මාර්ගගත තදබදයේ වළක්වමින් ගමනාගමනය පහසු කිරීම සඳහා නිර්මාණය කර ඇති පද්ධති කිහිපයක් තියෙනවා. CCTV කියන උපකරණ භාවිතය, ඊළඟට විදුලි සංඥා ලාම්පු භාවිතා කරනවා, හැඳුනුම්පත් සංකේත ක්‍රමය භාවිතා කරනවා. අපි ඊළඟට බලමු විනෝදාස්වාදයේ සඳහා කොහොමද මේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය යොදාගන්නේ කියලා. ඒකාකාරී බව නැති කරන්න අපිට පුළුවන් විවිධ ක්‍රියාකාරකම් වල නිරත වෙන්න. සංගීතයට සවන් දීම, අන්තර්ජාලය හරහා චිත්‍රපටි නැරඹීම, සමාජ ජාලාමදී මගින්
දුර සිටින අපේ ඥාතීන් සහ මිතුරන් සමඟ සම්බන්ධ වෙන්න ඉහළ තාක්ෂණයෙන් නිපදවා ඇති රූපాయని දසුන් නරඹන්න පරිගණක ක්‍රීඩා හෝ විනෝ අධ්‍යාපනික හෝ ක්‍රීඩාවල නිරත වෙන්න පුළුවන් අන්තර්ජාලයට සම්බන්ධ වී ඊ පොත් කියවන්න පුළුවන් සිත් ගන්නා ස්ථාන කැමරාගත කිරීම සහ ඒවා පරිගණකයේ සුරකිව තබා ගන්න පුළුවන්. ඊළඟට අපි බලමු මේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය නිසා ඇති වී තිබෙන අනිසි බලපෑම්. තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය අපේ කාර්යයන් පාසු කරගන්න භාවිතා කරනවා අපි. ඒක අපේ ජීවිතයට සමීප මිතුරෙක් කරගෙන තිබුණොත් ඒ මිතුරා අනිසි ලෙස අපිට බලපෑම් කරන්න ඉඩ තියෙනවා. පාසල් දරුවෝ මෙන්ම වැඩිහිටි පුද්ගලයෝ ප්‍රමාණයක්ම පරිගණකය භාවිතා කරොත් ඊට ඇබ්බැහි වෙන්න පුළුවන්. එමගින් අක්ෂියාබාධ, කොන්දේ අමාරු, හිසේ කැක්කුම් ආදී ලෙඩ රෝගවලට උගදුර වෙන්න පුළුවන්. පරිගණක ජාලා මගින් අපිට දුරස්ථ මිතුරන් ආශ්‍රය කරන්න ලැබෙනවා. ඒ අපිට නොගැලපෙන මිතුරන් ආශ්‍රයයට ලැබුණොත් ඒක අහිතකර බලපෑමක්. අන්තර්ජාලය විවිධ ලෙස විධිමත් ලෙස භාවිතා නොකිරීමෙන් පරිගණක වෛරස නිසා පරිගණකයේ ක්‍රියා විරහිත වීම හෝ අක්‍රමවත් වීම සිද්ධ වෙන්න පුළුවන්. අන්තර්ජාලයේ නොගැලපෙන වෙබ් පිටු හා සම්බන්ධ වීම නිසා මානසික විකෘතිතා ඇතිවීමෙන් තමාට මෙන්ම සමාජයටම අවඩක් වෙන්න පුළුවන්. පෞද්ගලිකත්වයට හානිවන ලෙස පින්තූර සහ වීඩියෝ පට විකෘත කර නිපදවල වෙනත් පුද්ගලයන්ට හානි සිදු කිරීමට යාම ආදී අහිතකර බලපෑම් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය නිසා අද වින විට බහුලව දකින්න තියෙන අනිසි ප්‍රතිඵල බවට පත් වෙලා තියෙනවා. අපි ඊළඟ දවසේ තවත් පාඩමකින් මුණ ගැසෙමු. ආයුබෝවන්.